ලාංකීය අභිමානයේ පෙන්눔 කරමින් අපේ බෞද්ධ උරුමය සමග සම්බන්ධ වූ අපේ සංස්කෘතිය වසරකට වතාවක් ඇසළ මාසයේදී කලෙලි දකිනවා. නමුත් මේ මංගල්‍ය හා බැඳුණු නැදුන් ගමුවේ රාජා අපට එක දවසකින් කතා කරලා අමතක කරන්න බැරි ජාතික වස්තුවක්. දැනට අපාතරේ තියෙන මූලික ගැටලුව වන්නේ යම් දවසක මේ ගෞරවනීය හස්තියාගේ අඩුව පුරවන්නේ කොහොමද කියන එක තමයි. රාජාගේ ප්‍රීතුත්‍රින් එවැනිම ජානසහිත පැටවෙකු බිහි කරන්න රටක් වශයෙන් අපට පුළුවන් වේවිද? අද අපි කතා කරන්න හදන්නේ රාජාගේ ජීවන ගමනේ තොරතුරු සමග මෙන්න මේ මාතෘකාව සම්බන්ධ කරගෙන තමයි. ඉතින් යාළුවනේ ඔයා අපේ channel එකට අලුත් සමාජිකයෙක් නම් මතක ඇතිවම අපිව subscribe කරගෙනම වීඩියෝ එක බලන්න යමු. යාළුවනේ දැන්ට වයස්ගතව සඳය භාගයේ සිටින නැදුන් ගමුවේ රාජා හස්ති රජුන් ලංකාවට ආවේණික වූ එලිෆාස් මැක්සිමස් මැක්සිමස් විශේෂයට අයත් හස්තියෙක් නෙවෙයි. නැදුන් ගමුවේ රාජා අයත් වන්නේ එලිෆාස් මැක්සිමස් ඉන්දිකස් විශේෂයට. මේ අනුව බෝසත් රාජා අපට ලැබෙන්නේ ඉන්දියාවෙන්. මේක හරි අපූර්ව කතාවක්. ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරජාගේ ඥාතියෙකුට හැදිලා තිබුණු දරුණු මානසික රෝගයක් පිළියඳල නිලම් මහර පුරාණ විහාරයේ වෙදහිමි නමක් විසින් සුවපත් කළා. මෙන්න මේ හේතුව ගැන සතුටුණු මහරජා නිලම් මහර වෙදහාමුදුරන්ට ඒ රටට වඩින ලෙස ආරාධනා කරනවා. හාමුදුරන් වැඩියට පස්සේ මහරජා අහලා තියෙනවා මේ දරුණු මානසික රෝගයේ සුවපත් කළ නිසා තමන්ගෙන් තුටුපඩුරක් ලෙස අවශ්‍ය මොනවද කියලා. ඉතින් මේ හාමුදුරුවන් ඇත් පැටවුන් දෙදෙනෙකු ඉල්ලුවා. ඒ අනුව මහරජාගේ ඇත් ගාලෙන් වයස අවුරුදු 5ක් පමණ වන ඇත් පැටවුන් දෙදෙනෙකු වෙද හාමුදුරුවන්ට පූජා කරනවා. ඉතින් මෙන්න මේ රාජාත් එක්ක එදා නැවෙන් ගෙනාපු අනිත් පැටියා තමයි මේ මෑතකදී මිය ගිය නවම් රාජාවන්නේ. මේ වෙද හාමුදුරුවන් ළඟ වසර 15ක් පමණ හිටිය මේ ඇත් පැටවුන් දෙදෙනාව බලා කියා ගන්න හාමුදුරුවන්ට අපහසු නිසා එක් පැටියෙක් ඇඹිලි පිටියටත් අනික් පැටවා හොරන උඩුව පැත්තේ වලව්වකටත් විකුණනවා. ඉතින් හොරනින් රුපියල් 75000කට 1978 දී වෛද්‍ය ශිරෝමිනි පණ්ඩිත PDP ධර්මවිජය මහතා මිලදීගෙන රාජාව නැදුන් ගමුවට ගෙනාවා. නැදුන් ගමුවේ රාජා මුලින්ම දළදා පෙරහැරට සම්බන්ධ වන්නේ 2005 වර්ෂයේදී එවක දියවඩන නිලමේ තුමන් උපදීප් නිලංග දෑල මහතාගේ ආරාධනෙන් තමයි. ඉතින් ගම්පහ ඉදලා නුවරට මේ ගෞරවනීය රාජා ගමන් කරන්නේ පාගමනින් කියලා ලොකු කුඩා කොයි කවුරුත් දන්නවා. රාජාට මේ ගමන අවසන් කරන්න දින 6ක් ගත වෙනවා කියනවා. කොහොම හරි පළමු පෙරහැර ගමනට නුවරට ගිය රාජා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළට පිවිසෙන්න කැමති වෙලාම නැහැ කියනවා. පළමු ගමනම හින්දා මේ බෝසත් ඇතාට පොඩි බියක් දැනෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. පස්සේ මේ ගෞරවණීය හස්තියා දළදා වහන්සේට පූජා කරලා බාරේකුත් ගෙට ගහලා හා දැන් යම් කිව්වහම බොහොම තේජාන්විතව අඩිය තියලා ගියා කියනවා. මේ ඇතා මිලදී ගත්තේ මගේ පියා. තාත්තගෙන් පස්සේ තමයි මට ඇතා බාර වුණේ. මේ සතා මට ලැබුණේ මම කරපු පෙර කුසලකට. ඇත්තටම නැදුන් ගමුවේ රාජා දැන් ජාතියට අයිති සතෙක්. වර්තමාන රාජාගේ හිමිකාරීත්වයේ දරණ වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා නිහතමානී ලෙස ප්‍රකාශ කළා. ගෞරවනීය මේ ඇත රජුන් පෙරහැර මංගල්‍ය සඳහා නුවරට යන අතරතුර ප්‍රණීත ආහාර පාර සියල්ලම්ම පූජාවන් ලෙස ලැබෙනවා. නමුත් බොහෝ පළතුරු රාජාට අගුණ බව රාජාගේ හොඳම මිතුරා වන විල්සන් කොඩිතුවක්කු මහතා සඳහන් කරනවා. රාජාට ඇතැම් පළතුරු කෑපසු උදරාබාධයක් හටගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ. වසර 15ක සිට මේ ගෞරවනීය හස්තියා රැක බලා ගන්නා විල්සන් කොඩිතුවක්කු මහතා රාජා සමග ඇවිද ගිය දුර ප්‍රමාණය කිලෝමීටර් 50000කට වඩා වැඩි බවයි සඳහන් වෙන්නේ. අපි දෙන්න දැන් අවුරුදු 15ක් තිස්සේ එකට තමයි ඉන්නේ. ඒ හින්දා අපි දෙන්නට දෙන්න නොදක ඉන්න බැරි තරම් යාළුයි. නුවර පෙරහැරට පස්සේ බෙල්ලන්විල කෝට්ටේ වාද්දුව කිරුළපන පෙරහැරවල් වලට යනවා. මගේ ගම ගාල්ලේ නෝනා ටික කාලයකට කලින් මැරුණා. දරුව දෙන්නෙක් ඉන්නවා. දුව බැඳලා පුතා ඉද හිටලා මාව බලලා යන්න එනවා. මට ඉතින් ගමට යන්න ලැබෙන්නේ මාස 6-7කට පස්සේ තමයි. මම නැවතුනොත් එතත් නවතිනවා. ඒ නිසා දවසකට අපි ඇවිදින්නේ කිලෝමීටර් 20ක් විතර දුරක් විතරයි. මේ විදිහට ඇත් රජු වර්තමානයේ බලා ගන්නා විල්සන් මහතා පවසනවා. යාළුවනේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ප්‍රධාන මාර්ගයක ගමන් කරද්දී පොලිස් ආරක්ෂාව හා හමුදා රැකවරණය ලබා දී ඇති ලොව එකම සත්‍යය ලෙස දැනට සිටින්නේ මේ ගෞරවනීය රාජා විතරයි. ඒ රාජා ජාතික වස්තුවක් නිසා තමයි. ඉතින් යාළුවනේ අපි මේ සටහනේ මුලින් කතා කළ විදිහට මේ ජාතික වස්තුවක් වූ රාජාගෙන් අනතුරුව එම අඩුව පුරවන්නේ කා විසින්ද? ඔහුට දාව පැටවෙක් බිහි කළ නොහැකිද?
ඔහුගේ ජාන සංරක්ෂණය කළ නොහැකිද එවැනි ප්‍රශ්න මේ දිනවල සංවාදයට ලක් වෙනවා ඉතින් ඔයාටත් යම් අදහසක් මේ සම්බන්ධව තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න ඉතින් ඇත්පැටවෙක් ස්වභාවිකව ජනනීය වෙන්නේ මෙන්න මේ විදිහට තමයි පිරිමි සතා ඇතෙක් වුණත් ගැහැණු සත්වයා කෙනෙක් වුණොත් බොහෝ විට හම්බ වෙන පැටියා අලියෙක් වෙනවා පිරිමි සතා අලියෙක් නම් එකතු වන ගැහැණු සතා ඇතින්නක් වුණොත් හම්බ වෙන පැටියා ඇතෙක් වීම හුඟක් වෙලාවට සිද්ධ වෙනවා අලි පැටවෙක් ඇත් පැටවෙක් තීරණය කරන්නේ ඒ අනුව ගැහැණු සතා විසින් තමයි මේ අලියා යතා කියන වර්ග දෙක හඳුනාගන්නේ දල වලින් තමයි ඔයා කියයි එහෙනම් අලින්ටත් දල තියෙනවා නේද කියලා ඔයා හරි සමහර අලින්ටත් දල තියෙනවා හැබැයි ඒ දල අපි හඳුන්වන්නේ පනුදත් කියලා මොකද මේ අලියතුන්ගේ දල ලෙස වර්ධනය වෙන්නේ දිගු කෘන්තක දත් අලියාගේ කෘන්තක දත් වර්ධනය වෙන්නේ කෙටි දලක් විදිහට තමයි ඒකත් බොහොම කලාතුරකින් එක් අලියෙකුට පිටින්න්නේ හැබැයි ඇතාගේ කෘන්තක දත් දිගටම වර්ධනය වෙනවා ඇද්දර කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේකට තමයි යාළුවනේ ඉත කනගාටුවෙන් උනත් කියන්න වෙන දෙයක් තමයි අපේ බෝසත් රාජාට පැටියෙක් ලබා ගැනීමට බොහෝ දුරට හැකියාවක් නැහැ මොකද මේ වෙන විට ඇතා ගෙවන්නේ සදෑ සමයේ ඇතා දැන් වයසයි අනික සඳහන් වන විදිහට නැදුන්ගමුවේ රාජාට ගැහණු සතෙක් එක්ක ඉඳලා පුරුවක් නැහැ ඒ අනුව නැදුන්ගමුවේ රාජාට දාව පැටවෙක් ලබා ගනීවි කියලා හිතන්න තියෙන සම්භාවිතාව බොහොම අඩුයි ඒ නිසා රාජාගෙන් පසුව නැවත මෙවැනි තේජාන්විතයෙක්ගේ අභිමානය අපට ඉදිරියේදී දැක ගන්න වෙන එකක් නැහැ යාළුවනි හැමදාම වගේ අදත් අපි ඔයාට අරගෙන ආවා ඉතා වටිනා සටහනක් ඔයාගේ දැනුමට අපේ රටේ අනන්‍යතාවයේ ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන විශ්වනවාතන අපිව subscribe කරලා පහළ තියෙන රතුපාට බටන් එකත් ඔබන්න හොඳයි කියලා හිතුනොත් මේ වීඩියෝව කමෙන්ට් කරලා ලයික් කරලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා එහෙනම් හෙටත් මෙවැනි වටිනා සටහනකින් ඔයාව හම්බ වෙන තෙක් නිරෝගිමත් දිනයක් වේවා